අයිබෝවන්, සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ගොඩ කාලෙකට පස්සේ මම ස්ටඩි ටිප්ස් වීඩියෝ එකක් තමයි අරන් ආවේ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඕනෑම එක්සෑම් එකක් ගොඩදා ගන්න ගැළපෙනම ටයිම් ටේබල් එකක් ගැන. ඔයත් මේ දවස්වල එක්සෑම් එකකට ලෑස්ති වෙන්න පටන් ගන්න කෙනෙක් නම් ටයිම් ටේබල් එකක් කියන්නේ ඔයාට හුඟක් වටින දෙයක්. මොකද ඔයාට තියෙන්නේ පුංචි කාලයක් නිසා. ඉතින් ඒ නිසා ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න නම් අනිවාර්යෙන්ම මේ චූටි කාලයෙන් සූක්ෂම විදිහට කාලය කළමනා කරගන්න වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ලේසියම ටයිම් ටේබල් එකක් හදාගන්න විදිහ. තව දෙයක් තමයි, ඔයා කලින් ඉඳලා ටයිම් ටේබල් එකකට වැඩ කරපු නැති කෙනෙක් වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ ටයිම් ටේබල් එකට අද ඉඳලා වැඩ ටික බෙදාගෙන කරලා බලන්නකෝ. අපි එහෙනම් බලමු කොහොමද මේ ටයිම් ටේබල් එක හදාගන්නේ කියලා. ඔයාට වැඩ කරන්න හිතෙන්නෙම නැත්නම්, කම්මැලි වගේ කියලා හිතනවා නම් ටයිම් ටේබල් එකකට හුරු වෙන්න ට්‍රයි කරන්න. මොකද ඒක තමයි හොඳම විසඳුම. ඉතින් උත්සාහ කළාම බලන්නකෝ. මුලින්ම කඩදාසියක් අරගෙන දවස් 7 ලියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ දවස් 7 තීරු 7කට වෙන් කරගන්න ඕනේ. ඔයාගේ උදේ කෑම, දවල් කෑම, රෑ කෑම වෙනුවෙන් පැය භාගයක් ගන්න වෙන් කරගන්න ඕනේ. රෑ නිින්දට පැය 7ක් වෙන් කරගන්න ඕනේ. හැබැයි ඔයා පාඩම් කරපොම නැති කෙනෙක් නම් නිින්ද පැය 5කට අඩු කරන්න ඕනේ. ඒ දවස්වලට ඔයාට පන්ති, ඉස්කෝලේ තියෙන වේලාවන් මාක් කරගන්නත් අමතක කරන්න එපා. වැඩ දවස්වලට වෙන් කරද්දී ඔයාගේ එදිනෙදා වැඩ මුලින් ඉවර කරන්න. ඊට පස්සේ ඔයාගේ මග ඇරුණු වැඩවලට යන්න. පරණ පාඩම් කරද්දී පාස් පේපර්ස් වලට මුල් තැන දෙන්න. ලියන්න කම්මැලි වගේ නම් පුළුවන් තරම් MCQ කරන්න. ඔයාගේ යාළුවන්ගේ ටයිම් ටේබල් විදිහට නැතුව ඔයාටම ආවේනික වෙච්ච ඔයාගේම විදිහට ඔයාගේම ටයිම් ටේබල් එකක් හදාගන්න. මොකද ඔයා පාඩම් කරගන්න විදිහ, මොකද ඔයා ගැන දන්නේ ඔයාම විතරයිනේ. ඉතින් ඔයාලට මේ විදිහට ටයිම් ටේබල් එකක් හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හැමෝම ට්‍රයි කරලා බලන්නකෝ. ඊට පස්සේ ඔයාට ලැබෙන රිසල්ට් එක පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් මේ වගේම වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු මම සමුගන්නවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්, සුබ දවසක්.